මේ බලන්නක කවුද ඇවිල්ලා. දුවේ ගෙටවර කවුද? ගිල් දෙකක් අදා. වාඩි වෙන්න. ඇමතුමා ඔව් අමතරාම කොළඹද? මම අමාත්‍යාංශයෙන් වැඩේ කරගත්තා. ඔව් නෑ බැවිල හැම වෙලාවෙත්තුමා. හරි එනවතුමා මන් තියන්නා. හරි අමත බුදු සරණයි. මේක දෝනි මේ පින්තූර තාසුද? මම ගොඩක් අයවලට ගොඩක් ආසයි. දෝනිට මං ওই පින්තූර දුන්නොත් දෝනි මට මොනවද දෙන්නේ? මම ඔවාමිගෙන් සල්ලිල දෙන්න. අගිදා දෝනිට ගෙට ගෙනිල්ල මොනව හරි කන්න දෙන්න. මගේ පැටියට දැන් බඩගිනිත් ඇති. මං ආත්තා අම්මගේ නෙමෙයි මං ඕවාමිගේ. චූටි මැනිකිට දෝනිත් පණ වගේනේ. ආසාවේ බෑහුරුතලේ. දැන් දෝනි මගේම වෙලා ඉවරයි. දෝනිටත් මං නැතුවම බෑ. මට තේරෙනවා චූටි මැනිකේ. දරුවගේ පුදුම බැඳීමක් තියෙන චූටි මැනිකට. රෝජුම්ම. ඒ කාරියට සංසාරගත බැඳීමක් වගේ. මං ගෙදර යනවා. ඒ ගිය සතියේ ගියා නේද? අම්මා මට කෝල් කරලා එන්න කිව්වා. මිනිස් එක්කිට වැරද්දක් තියෙනවෙ. මොකද මේ කතාවේ තේරුම? මටත් මේ ආපු දීග ගැන තේරුම් ගන්න බැරුව තමයි ඉන්නේ. මොන ආපු දේට උත්තර දෙන්න? අරවින්ද, ඔයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මම බැඳිලා නැහැ. එහෙම කාලෙකුත් තිබ්බා. කරන මොඩකම් ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. වින්දේ අම්මේ, මගේ යකවුස ගන්න නැතු ඉන්නවද? ඔයාට ඕන ඕන විදිහට මේ ගෙදර නටන්න බෑ. අරවින්ද, මම මේ යන්නේ මිනිහෙක් හොයාගෙන නෙවෙයි. අම්මත් එක්ක නුගවල දේවාලයට ගිහින් භාර්යාවක් වෙන්න. සොරවින්ද, ඉන්න මාතේනෝ, ටග්ගල් කොච්චර දාගෙන ඉන්න.
ඒදුවට මොනවද ඕනි? මට දෝනි කියන්න. මම අදින් පස්සේ දුවට දෝනි කියලා කතා කරන්න. මාමි. ඒ දෝනි? මාමා රටින්දි අපේ තාත්තා හමුණාද? අපේ තාත්තා හමුණාද? නෑ දෝනි මට එයා හම්බුණා. එයා මාමි අපේ තාත්තා ළඟ පොණිකෝ ටික හිටියා නේද? ඔව් දෝනි. තාත්තා බලනකොට බොණිකු ගොඩාක් ගේනවා කිව්වා. තාත්තා මාව බලන්න එනවා කිව්වද? දෝනි එන්න මොන්ටි සෝරි යන්න ලංකෙන්. මම ඇත්තට ශ්‍රී ලංකාව යන්න මොනි සෝරි ගිහලා එන්නම්. එන්න. බොනි අන්තිම ටෙලිෆෝන් කෝල් එක දීලා තියෙන්නේ ඔයාට. ඔව්. බොනි මායි අතර කිට්ටු සම්බන්ධකමක් තිබුණා. මිසිස් රෝසි ඔයා මෙරි කරපු කෙනෙක්. ඔයාට මොකද බොනි එක්ක තිබිච්ච සම්බන්ධය? මං කසාද බැන්දට මගේ හස්බන්ඩ් මාව තේරුම් ගත්තේ නැහැ. මිස්ටර් රිචි දැනගෙන හිටියා බොනි එක්ක සම්බන්ධයක් තියෙන බව. ඔව්. ඒ කියන්නේ මේ සම්බන්ධය නිසා ප්‍රශ්න ඇති වෙලා රිචි සහ බොනි අතර නිතර ගැටුම් ඇති වුණා. ඔව්. ඔයාට හිතෙන්නේ නැද්ද විජි කන්ට්‍රැක්ට් එකක් දීලා බොනිය මැරෙවුවා කියලා? අපිට ගොඩක් ইনফෝමේෂන් ලැබිලා තියෙනවා. අපිට සිද්ධ වෙනවා රිචීව ඇරස් කරන්න. ඔයා මේ ගැන මොනවද දන්නව නම් අපිට කියන්න. මේක ඉන්ස්පෙක්ටර්. රිචි මගේ හස්බන්ඩ්. බොනි මගේ බොයෆ්‍රෙන්ඩ් වෙලා හිටියා. මම දන්නේ නැහැ. මල්ලිය මාරු කරාද එහා පැත්ත? ඈ? දෙපැත්තම ඇතුල ගිවිලා හොඳේ. ආයෙම චෙක් කරන්න වේද? උලනවා. ඈ? රන්දුනු සර්. ඔව්. අපර්ණ නේද මේ? අපර්ණ තමයි. කොහෙද සර් මෙච්චර කාලයක් ගිහින් හිටි? ඒ අහිංසක කෙල්ලට කරපු දේ නම් හරිම සවතුයි සර්. එහෙම කතා කරන්න එපා අපර්ණ. ඔයගොල්ලෝ කවුරුත් මගේ සිටුේෂන් එක තේරුම් ගත්තේ නැහැනේ. මොනවද තේරුම් ගන්නද? හොස්පිටල් එකේදී ඒකෙල්ල බඩකුත් උස්සගෙන ඉන්නවා දැක්කම මගේ පපුව හොස් ගාලා ගියා. ඒකෙල්ල මොනතරම් දුක් විඳිනවද ඇත්ත? අපරම වල වසන්තිව හම්බෙන්න ඕන. කොහෙද වසන්ති ඉන්නේ? ප්ලීස් කියන කොහෙද වසන්ත ඉන්නේ කියලා වැඩක් නැහැ සර්. ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න.